අයිබෝවන් අයිබෝන් කියල පිළිගන්න අපේ channel එකට අද අපි ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ ගෙදරින් ඉඳන්ම නිකම්ම කිසිම වියදමක් නැතුව ආදායමක් එකතු කරගන්න ලේසිම ක්‍රමයක් ගැන තමයි කියලා. ඔයාලගේ වත්තේ තියෙන එක්තරා ශාකයක් ඔයාලා දන්නේ නැහැ කොච්චර වටිනාකමක් තියෙනවද කියලා. අද අපි මේ ශාකය ගැන තමයි කතා කරන්න යන්නේ. ඒ නිල් කටරොඩු මල් නිකම්ම නිල් කටරොඩු මල් පරවලා යනවද? එහෙනම් ඒව අපිට දීලා ඔයාලට පුළුවන් ඔබටම සරලන ආදායමක් මාසිකව ලබා ගන්න. මුලින්ම අපි නිල් කටරොඩු මල් ගැන කතා කරමු. නිල් කටරොඩු මල් කියලා කියන්නේ ගොඩාක් ආයුර්වේද ගුණයන්ගින් සපිරි බෙහෙතක් කිව්වොත් නෙවැරදි. ඒවා ගොඩාක් ලෙඩ රෝගවලට ගන්නවා. අපි මේ නිල් කටරොඩු මගින් විවිධ නිෂ්පාදන කරලා පිටරටවල වලට අලෙවි කරනවා. ඒ වගේ අමුද්‍රව්‍ය සැපයීමට ඔබත් කැමති නම් මේ වීඩියෝ එක අවසාන වෙනතෙක් නරඹන්න කියලා ඉල්ලා සිටිනවා. අපි මුලින්ම බලමු මේ වේලා ගන්නා ආකාරය. අපි මෙහිදී මුලින්ම මල් නෙලා ගැනීම සම්බන්ධයෙන් කතා කරමු. අපි මල් නෙලා ගන්න ඕන උදේ කාලයේදී. ඒ කියන්නේ මේ උදේ සාමාන්‍යයෙන් 10ත් 11ත් වගේ කාලය අතර මල් නෙලා ගන්න. එතකොට පින්න යනවා. අපි ඊට පස්සේ 11න් පස්සේ 11 දෙකෙනුත් පස්සේ අවුවේ වේලන්න යන්න එපා. ඒ අවුව නිසා මේකේ තියෙන පාට පිච්චෙන්න පුළුවන්. එහිදී මේ පාට පිච්චීම නිසා මේ ශාකයේ තියෙන ඒ කියන්නේ නැත්තම් මේ මලේ තියෙන වටිනාකම නැති වෙලා යනවා. ඒ නිසා ඔයාලා මේක වේලන්න ඕන මද පවනේ. ඒ කියන්නේ මල් වේලා ගැනීම ඒ කියන්නේ මල් වේලා ගැනීමේදී මල් මද පිණි නැති අවස්ථාවක මල් නෙලා ගැනීම වඩාත් උචිතයි. එහිදී අප පළමුවෙන්ම බලමු මේ නෙලා ගන්නා මල් වේලාගත යුත්තේ කුමන වේලා ගන්න ඕන කුමන කාලයන් තුලදීද කියලා. වේලා ගැනීම සඳහා වේලා ගැනීමේදී මල් පැහැල් වේලා ගැනීමේදී මල් පැලවල හොඳයි. මදපවන වේලනකොට සාමාන්‍යයෙන් මුලදීම ටිකක් අවුවේදී තියලා පස්සේ හැමේට මල එකින් එකන නොයලෙනස. ඒ කියන්නේ මල් සම්පූර්ණයෙන් ගොළු වෙන්න හොඳ නැහැ. මල් ගොළු වෙන්නේ නැතුව සාමාන්‍යයෙන් මල් තනි තනි මල විදිහට වෙන්වෙන් වශයෙන්ම වේලා ගන්න ඕන. එතකොට මල් එකට ගොළු වුණොත් පුස් හැදෙනවා. එතකොට අපිට ඒ වාගේ වටිනාකම නියම කරන්න බෑ. මොකද පුස් හැදුනොත් ඒ අපේ නිෂ්පාදනවලට මිලදී ගන්න ආයතන අපෙන් ඒවා මිලදී ගන්නෙ නැහැ. එහෙම වුණොත් බොහෝ ගැටලුවක් වෙනවා. ඒ නිසා ඔයාලා මේක වේලා ගැනීමේදී පුස් හැදෙන්නේ නැතුව හොඳට අතට දැනෙන ගානට කර වෙන ගානට වගේ හොඳට මල් වේලා ගන්න ඕන. එහෙම වේලාගත මල් බොහෝ විට සතියක් දෙකක් යනකොට ආයෙ පුස් හැදෙන්න පුළුවන්. එහෙම වුණාම ඔයාලා කරන්න ඕන නැවතත් චොටක් අවුවේ දාලා අහපව් ගබඩා කරගන්න ඕන. මොකද කිලෝ එකක් කියන්නේ ලොකු මල් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා අපිට. ගන්නේ සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් එකකටවත් වැඩි ප්‍රමාණයක් තියෙනම නම් තමයි බොහෝ විට මල් මිලදී ගන්න. මොකද කිව්වොත් ඒ අපි ගෙන්න ගන්න වියදම අපිට ගොඩාක් වෙලාවට ආවරණය කර ගන්න පුළුවන් කිලෝ එකකට වැඩිය ප්‍රමාණයක් අපි ගාව තියෙනවා නම් බොහෝ අයට කියන්න තියෙන්නේ මේ වීඩියෝ එක බලලා අවසාන වශයෙන් ඔයාලා ගාව අනිවාර්යෙන්ම කිලෝ එකකට වැඩි වියලි මල් ප්‍රමාණයක් තියෙන්න ඕන. එහෙම නැතුව ඒ කියන්නේ ඒ අපිට ඒ පොඩි පොඩි ගණන් ගෙන ගන්න අමාරු. ඒ නිසා කරුණාකර ඉල්ලා සිටිනවා පුළුවන් නම් අඩුම ප්‍රමාණයක් ඒ කියන්නේ අඩුම කිලෝ එකක ප්‍රමාණයක් තියෙනවා නම් අපේ මේ නම්බර් එකට කතා කරන්න. අපි එවලේම සල්ලි දීලා මිලදී ගන්න ලෑස්ති. ඔයාලට මේ වගේ ව්‍යාපාරික චූටි චූටි gediri දන් කරන්න පුළුවන් ව්‍යාපාර අවස්ථා ගැන දැනගන්න ඕන නම් දිගින් දිගටම අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ඉල්ලා සිටිනවා.